අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මානසික ආතතිය පිළිබඳව මගහැරිය නොයුතු කරුණු හයක් ගැනයි. ඔබේ ශරීරයට සවන් දීම ඉතාම වැදගත්. ශරීරයේ මගින් මානසික ආතතිය පිළිබඳව බොහොමයක් කරුණු හෙළි කරනවා. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ඔබ මානසික ආතතියට ලක් වී නැහැ කියලා. ඒ වුණාට ඔබේ ශරීරයෙන් නම් පෙන්නුම් කරන්නේ ඔබ මානසික ආතතියට ලක් වී ඇති බවයි. අපි දැන් බලමු මේ ආකාරයට මානසික ආතතියට පත් වූ අයගෙන් පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද කියලා. ඒ අතරින් පළවෙනි එක තමයි ආහාර ගැනීමේ රටාවන් වෙනස් වෙන එක. ඒ නිසා ඔබ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාරවලට යොමු වෙනවා. මේක අධික ලෙස ආහාර ගැනීම හෝ ආහාර ගැනීමෙන් වැළකී සිටීම වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලයක ළමයි 272ක් එකතු කරගෙන සිදු කළ අධ්‍යයනයකින් සොයාගෙන තියෙනවා ළමයින්ගෙන් 181ක් ආහාර ගැනීමේ රටාවන් මානසික ආතතිය නිසා වෙනස් කරගෙන ඇති බව. මේ අතර මානසික ආතතිය ඇතිවීමට පෙර 180ක් ළමයි සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ගෙන තිබුණද මෙම ළමයින්ගෙන් 3/1ක් පමණක් මානසික ආතතියට ලක් වූ පසු පෝෂ්‍යදායී ආහාර ලබාගෙන තිබෙනවා. මෙයින් අධික ලෙස ආහාරගත් අය කැමැත්තක් දක්වලා තියෙන්නේ තෙල් හා සීනි අධික ආහාර ගැනීමටයි. මීළඟ ලක්ෂණය තමයි ආහාර ජීර්ණයේ වෙනස් වීම ඇතිවීම. ඔබටත් ආහාර ජීර්ණ පද්ධතියේ අපහසුතා ඇති වී තිබෙනවාද? ඔබ මොන විදිහේ ආහාර ගත්තත් ආහාර ජීර්ණ රටාව වෙනස් වෙන්න පුළුවන්. ඔබ පෝෂණ ගුණයෙන් යුත් ආහාර ගත්තත් බඩේ කැක්කුම, බඩ පුරවා දැමීම, බඩ වේලීම සිදු වෙන්න පුළුවන්. මේකෙන් කියවෙන්නේ වරද ආහාරවල නොවේ ස්ට්‍රෙස් එකේ කියලා. අංක 3. නොයෙකුත් ආකාරයේ අසුභවාදී සිතුවිලි ඇතිවීම. නොයෙකුත් ආතතියින් වෙහෙසකාරී බව සහ මානසික අවපීඩනය වුණත් ඇතිවෙන්න පුළුවන්. මේ මානසික ආතතිය නිසා හන්දිබද වේදනාව සහ මූඩ් එක වෙනස් වෙන්න පුළුවන්. සැක සහිත බව, නොරුස්සන ස්වභාවය, දුක් සහිත ස්වභාවය සහ මානසික අවපීඩනය ඇතිවන්නේ අධික ලෙස මානසික ආතතියට ලක්වීම නිසා වෙන්න පුළුවන්. අධ්‍යයනයකින් සොයාගෙන තියෙනවා උග්‍ර සහ නිදන් ගත මානසික පීඩනය මේ මානසික අවපීඩනය හෙවත් ඩිප්‍රෙෂන් එකට හේතුවක් වෙන්න පුළුවන් කියලා. වැඩිදුරටත් පැහැදිලි කළොත් ස්ට්‍රෙස් එක නිසාම ඩිප්‍රෙෂන් එක ඇති වෙන්නේ නැහැ. නමුත් ස්ට්‍රෙස් එක අපේ මානසික ක්‍රියාවලීන් සහ මූඩ් එක වෙනස් කරනවා. අංක 4. නිදා ගැනීමේ අපහසුතා සහ එනර්ජි එක අඩු වී ඇති බව දැනීම. ළඟදී ඉඳලා ඔයාගේ නිින්ද එතරම් හොඳ නැතිද? පුද්ගලයන් 2316ක් සහභාගී කරගෙන සිදු කළ අධ්‍යයනයකින් අනාවරණය වෙලා තියෙනවා දවස තුළ ස්ට්‍රෙස් එක වැඩියෙන් දැනුණු අය ඉන්සෝම්නියා හෙවත් නිින්ද නොයාම වැඩිපුර අධ්‍යක ඇති බව. නොකඩවා පවතින ඉන්සෝම්නියා තත්ත්වය නිසා ඔබේ උද්‍යෝගිමත් භාවය අඩු වෙනවා. මම පෙර සඳහන් කළ ආහාර ගැනීමේ රටාවන් වෙනස් වීම නිසා බ්ලඩ් ෂුගර් මට්ටම අඩු වෙන්න පුළුවන්. මෙයත් උද්‍යෝගිමත් භාවයේ අඩු වීමට හේතු වෙන්න පුළුවන්. අංක 5. දිගු හුස්මක් ගැනීම අපහසු වෙන්න පුළුවන්. මේ කියන්නේ මොකද්ද? ස්ට්‍රෙස් එක ශ්වසන පද්ධතියේ අවකාශය අඩු කරනවා. මේ නිසා හුස්ම කෙටි වීම සහ වේගයෙන් හුස්ම ගැනීම හතිය ඇති වෙන්න පුළුවන්. සමහර අධ්‍යයනවලින් සොයාගෙන තියෙනවා තදබල මානසික ආතතිය නිසා පැනික් ඇටෑක් හෙවත් හදිසියේ ඇතිවන බය සහ ඇස්මා ඇටෑක් හෙවත් ඇදුම තත්ත්වය වැඩි වෙන්න පුළුවන් කියලා. අංක 6. සබ්ස්ටන්ස් ඇඩික්ෂන් හෙවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම. ආහාර වගේම මත්ද්‍රව්‍යවලිනුත් තාවකාලික තෘප්තිමත් භාවය ඇති වෙනවා. කෙසේ වෙතත් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය ඉතා විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙනවා. උදාහරණයක් වශයෙන් බීමත්කම සහ සිගරට් වලට ඇබ්බැහිවීම පෙන්වා දෙන්න පුළුවන්. ඔයත් අධික ලෙස ආහාර ගැනීමට හෝ මත්ද්‍රව්‍යවලට යොමු වෙලාද? සමහර විට මේකට හේතුව මානසික ආතතිය වෙන්න පුළුවන්. දැන් අපට තේරෙනවා මේ විවිධ
ශාරීරික තත්ත්ව මානසික සෞඛ්‍ය කෙරෙහි සම්බන්ධතාවයක් දක්වන බව. ඔයාටත් මේ කියපු රෝග ලක්ෂණ තිබෙනවා නම් ඔබේ මනස ආතතියෙන් මිදීමට විවේකයකුයි ඉල්ලන්නේ. ඔබේ මානසික සෞඛ්‍යයට විවේකය අත්‍යවශ්‍ය බව අමතක කරන්න එපා. ඔබට තියෙන්නේ එක ශරීරයයි. එසේම සෑම ශාරීරික පද්ධතියක්ම එකිනෙකට සම්බන්ධයි. ඔබ කොහොමද ස්ට්‍රෙස් එකට මුහුණ දෙන්නේ? අපිට කියන්න පහතින් කමෙන්ට් කරන්න. ප්‍රයෝජනවත් වෙන කෙනෙකුට ෂෙයා කරන්න. එහෙනම් අදට යන්න.